එතකොට අපි හැන්ඩියම හිටරස් පිටිපස්සට මේ විදිහට බන් එක දාලා හදා ගන්න කොහොමද ඒකම සයිකලින් බලනකොට කොහොමද හැන්ඩියම හිටරස් පිටින් කියලා ඉගෙන ගන්න. එතකොට දැන් මේ විදිහට හදනකොට අපිට ගොඩක් හිටරස් වලට බෑ මේ එක ලයින් එකකට එක කොටසක් විදිහට හදන්න. මේ හැම එකක්ම වෙන වෙනම පුංචි පුංචි කැලි වලින් තමයි මේවා ෆිල් කරන්නේ. එතකොට දැන් අපි මේ මොකක් මොන වගේ හැඩයක් වටේට මේ මල් උතන්නේ බන් එකක්. ඒ කියන්නේ මෙහෙම ඕවල් ෂේප් මෙහියා බන් එකක් වටේ තමයි මේ හෙඩ්‍රස් උතන්නේ. එතකොට අපි දැන් මේවෙන් හදන හෙඩ්‍රස් හැම එකක්ම මෙහෙම කෙලින් නෙමෙයි. අපි හදනකොට හදන පිළිවෙලත් ඒ වගේ තියෙන්න ඕනේ. චුට්ටක් මොකද කරන්න ඕනේ? හෙඩ්‍රස් එක පොඩ්ඩක් කර්ව් වෙන්න ඕනේ. එතකොට තමයි හෙඩ්‍රස් එක මේ විදිහට ලස්සනට ගහන්න පුළුවන්. නැත්නම් අපිට එයා පින්සලින් ඔබ පිටින්නේ නැහැ. මෙහෙම මෙහෙට යනවා. ඒක එහෙම යන්නේ නැති වෙන්න නම් අපි හදනකොටම අති මේ කර්ව් එක හදා ගන්න ඕනේ. එතකොට බ්‍රයිඩල් ඩ්‍රෙසින් වල උඟක් අය හෙයා ස්ටයිල් පුළුවන්. එතකොට මේකප් පුළුවන්. ඒ හැමදේම දන්නවා. ඒවනම් ගොඩක් වෙලාවට මේ වගේ පොඩි දේවල් ගැන හිතන්නේ. හොඳ බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක් වෙනකොට අපි ළමයිගේ ඩ්‍රෙස් එකේ ඉඳන් බ්‍රයිඩ් කෙනෙක් හා ඩ්‍රෙස් කරන්න ගත්තාම එයාගේ ෂූ එකේ ඉඳන් අපි මෙතන ඔළුවට ගොළු ඉල්ලලා පාදේ දක්වාම තියෙන සියලුම දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් තමයි හොඳ බ්‍රයිඩ් ඩ්‍රෙස් කෙනෙක් වෙන්න පුළුවන්. අපිට අතාරින්න බෑ සපත්තු දෙක. ඒකක් මොන පාටද, කොච්චර උසද, කොහොමද උසයි නම් කොහොමද ඒක සපත්තුව කොයි විදිහටද යාට කම්ෆර්ටබල් විදිහට හදාගන්නේ, කොහොමද අපි ෂූ එකක් නම් හදන්නේ. ගොඩක් හීන් එක අඟල් හතරක පහක කෙනෙක් මේ උස ගන්න ඕනේ නම් එයා ගොඩක් මිටි දුම් ගොඩක් උසයි නම් අපි ආව හීල් එකෙන් උස කරනවානේ. එතකොට කොහොමද අපිට වෙජ් හීල් වලට යන්න පුළුවන්? එතකොට හීල් එක පොයින්ටඩ් කරනවා නම් ඉස්සරහා කොටස ෆ්ලැට් ෆෝම් කරන්න පුළුවන්. ඒවා අපි සමහර රයිඩර් ඒවා දන්නවා, සමහර අය දන්නේ නැහැ. ඉතින් ඒ නිසා බියුටිෂියන් එයාලා දැනගත්තත් නැත්නම් අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. එතකොට හැම දෙයක් ගැන, ආභරණ ගැන, එතකොට මේ වගේ හෙඩ්‍රස් ගැන, ඇඳුම ගැන, මේකප් එක ගැන, හෙයාර් ස්ටයිල් එක ගැන, එතකොට ඔය වගේ පුංචි පුංචි දේවල් හැම දෙයක්ම හරි විදිහට ඉගෙනගෙන ඒ හැම දෙයක් මේ බ්‍රයිට් ඇප්ලයි කරන්න පුළුවන් කෙනාට තමයි හොඳ බ්‍රයිට් ඩ්‍රෙස් කෙනෙක් වෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ හෙයාර් ස්ටයිල් එක මේකප් විතරක් නෙමෙයි බ්‍රයිට් ඩ්‍රෙසින් කියන්නේ කියලා. ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඒ හැම දෙයක්ම එක හොඳට කරද්දි තමයි ඕගොල්ලන්ට වෘත්තියක් විදිහට මේක හොඳ ගමනක් යන්න. ඒ කියන්නේ මේ මාසෙකට එක බ්‍රයිට් කෙනෙක් කරන්න නෙමෙයි. හොඳ බ්‍රයිට් ඩ්‍රෙසර් කෙනෙක් කියන්නේ සතියකට 20 වෙන්න ඕන. සතියේ වෙනකක් තියෙන දවස් ටිකට එයා 20 වෙන්න ඕනේ. එතකොට තමයි අපි කියන්නේ යාට දැන් හොඳයි, යාට දැන් 20 යාට බිස්නස් එක හොඳට ඩෙවලොප් වෙලා, යාගේ ඉමේජ් එක හොඳට හදාගෙන බ්‍රයිඩ් ලව යාව ට්‍රස්ට් කරනවා, ඇවිල්ලා වෙලින් බාර දෙනවා. එහෙම කියන්නේ එතකොට නේද? මාසෙක දෙක වෙඩින් එකක් තියෙනවා කොහොමද කාමයා මදි. තමන් තනියෙන් හොඳට ඉගෙනගෙන එක එක බ්‍රයිඩ්ස්ලාට මොඩල්ස්ලාට මේවා කරලා තියෙන්නේ කරලා අපි සෝෂල් මීඩියාස් වල වගේ වැය දැම්මහමනේ ක්ලයින්ට් කෙනෙක් ඒවා දැකලානේ අපිට ඉස්සෙල්ලාම එන්නේ. ඒ නිසා ඔය හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුට තමයි හොඳ බ්‍රයිඩ් ඩ්‍රෙසර් කෙනෙක් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම මම දැකලා තියෙන වැඩි හරියක්ම ස්ටුඩන්ට්ස්ලා හිතන්නේ මේ හෙයාර් ස්ටයිල් එක මේකප් විතරක් දානවා නම් එයාට හොඳ බ්‍රයිඩ් ඩ්‍රෙසර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. එහෙම නැහැ. ඒ හැම දෙයක් ගැන මේ පරාසයක් දැනගන්න ළමයෙකුට හොඳ ගමනක් යන්න පුළුවන්.